න් සසිියල් දෙනාටම සුබුද ඇසනක් වේවා මැපුතාලා අද සම්බන්ධ වෙන්නේ අද දෙරනෙන එඩියුකේශන් අලිකාවස්සේ පාලට අරගෙනෙන පාඩම් මාලාවේ තවත් එෙක් පාඩමක අධ්‍යයන පොදුසාහතික පත්‍ර සාමාන්‍ය පෙළයි භාගයට සූදානම් වෙන දරුවන්ට ඔවුන්ගේ සිංහල භාෂාව පාෂාව හාසාහිත්‍ය පොටස තවදුරොටත් හොඳින් ග්‍රහණය කරගන්න උදවක්කිදියටම අපපික් එකතුලා කරන කාරයේ තවත් එක් කොටසාක් අද අපි මේ ව කොටපුතේ සරකම්මන්ත්‍රනය තමයි සාකච්චා කරමින්නේ සතරකම් අතනය කොට සවසන් කරලා මීලු නුවර වැටලීම දක්වා ගමන් කරලා ඉන්න අද දවසේ අවිසාකච්චාට කළ බඳන් කරවා මෙතන ගහාහට කොහොමද මේ පාඩම ඉදිරිට අර්ගෙන යන්නේ කියලා දැබුතේ මේ වන කොට සේනාව දැන් සම්බන්ධ වෙලා පලු හතරකින් වටකරලා දැන් සියල්ල සම්බන්ධ කරන දැන් වේදෙහහි රජතුමා මහෝෂද පනිතුමාට මේ කිසිවක් දන්නෑ කියලා හිතාගෙන උපදෙස් දෙන අවස්ථාව තමාදයක්න් අපි ඉන්නේ. පලු මේක මොකද මේ කියන කියලා. සතෘුවනින් විසිතුර වූ සන්නාහයෙන් හාස්වර්ණ ජාල හස්තිකුන්ත විශේෂයෙන්ද. රාජ රාජ මහා මාත්‍යයාදීන් විසින් පලන ලද්දව අන්නක කටක රසනා නෝකර තාඩාංග වලය තිසර පට අවුල් හර උදරබන්ධන ගැටම නිමුොල් හර පස්රුවලු පේරැස් පේරැස් එක් වැටි පාමුදු පාඩගම් පාසලම පාදජාලා පාදත්තර පාදාභ්‍රහානාදී වූ. ශරීරාබරණයෙන්ද හොබනීය. මොනමුදේගේ නබලන්න මේ සේනාව එකනේ සතුරාංගයේ සේනාව තේ සේනාවත් සේනට අමත රජවරු සෑ මැති අමතුරු කොහොමද මේ යුද්දය සඳහා ඇවිල්ල ඉන්නේ ඔවුන්ගේ ඇඳුම් පලඳුම් අවස්ත්‍රාබරණ පිබඳවතාාව මෙතනදී රචකයා පෙන්නුම් කළලා තියෙනෙ සතරුවන් රුවන් හතාක් රන්ඩිතිය මුතුමැණක් පබලු අයිරෝඩි මින්නමේ කියන රුවන් හතාර මින්මැනික් වර්ග හතෙන් යුක්ත වෙච්ච අලංකාර වෙච්ච සන්නාහෙ හා ස්වර්ණ කැනපුුතේ යුද්ධය සඳහා පලදින ලද ඇඳුම් ඒ වගේ පරිපූර් වෙලා ඒ විතර නපතේ රාජරාජ මහත්මගේ රජ රජුන් අයිත් රාජරාජ අනු ප්‍රාසේ රාජරජවරු සහම් මැති ඇමතුවරුන් පපුතේ මෙන්න මේ විදිහ පැළඳුම් වලින් යුක්ත වෙලා ඉන්නවල් මොවාදමේ තියන නෙපුුදේ කනයේ පලදිනා භාරතින මේ බෙල්ලේ පලදින ආභාරන තිෙන අතේ පලදිනා බාරතින වලදුතියෙනවා එරස දමන්ගේ නම කොටන්ලද නම කොටන් ලද මුදද ඒරස් මුද්ද තියෙනවා තිස්සරපට තන තියවා බඳ පට තියෙනවා. සේ සපත්තුවලින් සැරැසිලා ඉන්නේ ඒ විතරන්නේ බුසේ කුතේ පාදේදාාන මුදුවලින් සැරැසිලායින්නේ කකුලේ වලු කරය බඳදින ආබරණ තියෙනවා. නේද ඊ පස්සේ පා සළඹ තියෙනවා. අ අත කර නේද කකුල්ල පලදින විවිධ වර්ග. විද රූපයන්ගේෙන් යුක්ත විද හැඩයන්ගෙන් යුක්ත පැළඳුම්වලින් සමන්මිත වෙලයි අලංකාර වෙලයි මේ සියලු සේනාව සහ මැති අමතුරු ඉන්නේ. කනක රජතාදීන් විචිත්‍ර වූ රත්ත නීලාදී වූ නාවස්වෙන් සබුං්ඥලත රතාදෙ නගනලද නානාප්‍රකාරද ලච්චාත්‍ර පන්තියෙන් ගැවසී ගත්තිය. ඇත්වාහන අස්වාහන රතවාහනයෙන් යුක්තේ ඔන ඉට පස කතා කරන පුතේ ිනිසුන්ගේහ මිසුන්ගේ රූපය ගන කතර දැන්න්න රත ැත් කතාරම් කොයි විදරද පුද මේක තියෙ. කණකරජ දායර රන් සහ රිදි වින් විචිත්‍ර වෙත න හැඩයන් ගෙනයුක්ට වීම වර්ණ ගත ලස්සන වෙච්ච. රක්තනීලාදීවරු රක්තද මිල් පැහයෙන් ුක්ත. නා වස්රයෙන් නානා න්න නා ඕනැවතත් අපි පාච්චලා තිනකපුදේ අනුප්‍රාසය කියන උපක්‍රමේ වස්ෙන් විධ ඇඳුම්වලින්. ද යුක්තවෙලා න පැත් ල අලංකාරලා තින දීපතිමත් ලාතිෙනවා ඒවගේම රතවල්ල දාලා තියන පුතේ නා ප්‍රකා මොෙක් කාරය නානෑම තත් පවචන නා කියන වචන. දුවලච්චා සදු පාට කොඩි සුදුකොඩි වලින් ආ ආවරනය කරලා නත්තැන් අලංකාර කරලයි පුතේ තියෙන්නේ. ඒවගේම ඇත්වාහන අස්වාහන අස්වාහන රතවාහනය යුක්තයන ඇස් තුන්ගේවාහන අශ්වයෙන්ගෙ හන රත එක තුන් ආකාරයක මේ තියෙන ඉදිරි පිළ ඉන්න සේනා තුනෙන් මේ සේනා තුළ ඉන්න මැති අමතුුවරුත් ඒවාගේ තියෙන රථවලත් ස්වභභාවය මෙන්න මේ විදියට රච්චකයා පෙන්නුම් කරනවා විවිධවිදි. විධාකාරයේ ආභරණවලින් සැරසිලා තමයි මේ අය ඉතා වර්ණවත්විදියට මේ යුද්ධය සඳහා පැමිණලා තියෙන්. හස්ති ශිල්පය, අශ්්‍රවශිල්පෑ, රත ශිල්පය, දනුශිල්පෑ ූ අටලොස් මහා ශිල්පයේ කෙල පැමිණියන් විසින් විශේෂෙන් සමුෘර්ධය. ආයනු ප්‍රාසේතිී නමයකතේ. ය යෑ මේ කඩු ශිල්පය ඒක අශ්වයෙන් පිට ඉදගෙන සටන් කරන ඒ ශිල්පය එ රතවල ඉදන් සටන් කරන ශිල්පය ඒවග දුන්න ඊතලම් ඉදලා ඒ කරන ශිල්පය ඒ ඒ දක්ෂතාවය කෙන මේවුම් අටලොස් දහටක් වූ ශිල්පයන්ගේ හොන්තටම පරිපූර්ණයි කල්ල පැමිණේ අංග සම්බූර්ණයි. කියයන දහ ටක් ශිල්පියන්ගේ සටන්්‍රම ද අටකින් මේ ඇවිල්ල ඉ අලෝ සක්ෂාන පාවන සේනාාවකුතේ සමන්ිත වෙනවා කියලදැ විස්තර කරනව කාටද මහෝෂත පිතුමාට තමන්ගේ රාජනායකයා වේදය රජ්තුමා. මේ සේන අතුමෝ සිංහ සමානය වික්‍රම ඇත්තිය. ඔන්න සිංහයෝ වගේ. හරිභයානකයි හරි දක්ෂතාාවයන් පෙන්වා සිංහය වගේ සර යෝධයන් විසින් සුප්‍රතිෂ්ටය අති දක්ෂවූ යෝද ව බල සම්පන්න පුරෂෝන්ගෙන්. සම්පූර්ණ වෙලයි ඉන්න මේ සේනාව. මේ සේනාවේ පොළොව හ සමානුව නැති රහස් මන්ත්‍රණ කරවන සුළ වූ. හෙවත් දෙදවසක් තන්ි වැහින්ද සිතු හෝොත් මහපොළොව පෙරල්න්නද. අහ සහ පොව හා ගැටලන්ඩද. පහසත් වූ පණ්ඩිතවර දසනෙක් ඇත්තා ඔන්න තවදෝටත් මේේදේ රජමවා විස්ත කරනා පුතේ මේ සේනාව ගැන මොන අදපතේ මේක ඉන්නවා රහසේ සාකච්ඡා කරන්න පුළුවන්. ගේ ඔවන්ගේ සභාවය කියෙන ේ පොලෝ වගේ ද පොවේ සීමාවක් අපි කියන්න පුළුවන් අන්න සීමහ සීමාන්තික ේ රසීමමාන්තිික ප්‍රමාණික බද්ධමට්ටමක් තියන උපදේශකවරු. දක්ෂකම් කෙන මන්ත්‍රණයකන් ප දක්ෂයෝ ඉන්නවලු ඒ වගේ බුතේ ඒ අයගැන කියෙන ඒගේ තවත් සභාවයක් කියෙන. මෙන්න මේ කණ්ඩායම දවස් දෙක. එකක් තැනකින් ද එක්ක ස්ථානයක දලා කල්පනා කලොත් පුළුවල්ල බතේමකක්ද අහස්ස. ඒක ගැහස පල ර ගැට අදන්න ලන් ගැට හන්ුුව න ො ත තෙර ලුව. එ ඒ තරන් දක්ෂ පණ්ඩිතව උපායේසිී ලීතුවයගින් යුක්ත වූ දක්ෂ උපදේශකරු දහ දෙනෙක් ඉන්නවලු. කාර්මය දහෙන ඉන්න බපුතේ චූලනයේ ප්‍රක්්ම දත්ත රජ්තුමාර. නපු චූලනි ප්‍රහ්ම දත්ත රජතුමාර අත්ති දක්ෂකේවටමනතු අත්ති දක්ෂයෝ දහදනෙක් ඉන්නවල්. ඒ වගේ මේ හිතරක්නවේ දහයින් අතර වෙන්න. පණඩිතරුවරට වඩා අධිකවෝ ප්‍රඥ ඇති රජරුවන්ගේ මෑනියෝ තලතාදේවී පන්ඩිතරුන් දස දෙෙනට එකොලොස් වැනිවහිද චූලනී රජ්ජරුවන්ගේ සේනාවට අනුශාසනා කරන්නාව. ඔය දහ දෙනාගේ සවරුප ඒ වගේ අතිදක්ෂයෝ. ඇබයි ඒ අතිදක්ෂ දහ දෙෙනටත් වඩා ඒ දහ දෙනගේ බුද්ධිමට්ටමටත් වඩා බුද්ධත් තියෙන තව එක්නෙනෙක් ඉන්න ආරජතුමා දුඋපදෙස් දෙන්න. ඒ වෙන කෞරුත්නවීම ඇතේ. ලන ්‍රක්්මදත්ත රජතුමාගේ ආදරනීය මවතුමිය. ඇගේ නම තමයි තලතාදේවිය තලතාදේවිය එකොලොස්වැෙනියෙක් විදිහට මේ චූලනී ්‍රක්්මදත්ත රජතුමාට උපදේශයන් ලබා දෙනවා. එනම් බලානම ඇවිතේ චූලනී ්‍රහ්මදත්ත රජතුමා අත්තිදක්ෂ උපදේශකවරුන් සමූහයකින් සැදුම් ලත් නායකඉදි. ඒ දහ දෙනෙක් වන ප්‍රධහන දාහ දෙනෙක් ඒ ප්‍රදාන දාහදනනාගේ බුද්ධත් පරයායන බුද්ධයක් තිය කෙනෙක්ින්ව තාව. ඒ තමයි චූල නි බ්‍රක්්මතත්තරජිවාගේ ආදරනිිම අනය වන තලතාදේවිය. දැන්ගන්න වේදහ රජගමා කියල දෙෙනවා කාටමුතිේ මහෝෂද පනිිතුමාට කොයි වගේද මේ තලතාදේවියගේ බුද්ධිමටම. බලම අපතේ තලතා දේවිය කියන්නේ කොයි වගේ ස්වරූපයක් තියෙන දක්ෂතාවයක්ක් තියන කෙනෙක්ද කිය. ද තලතා දේවේගේ ප්‍රඥාව කෙසි දහතහොත්. ඔන්නපුොති අය තන්දරගීමේ ලක්ෂණය කතාවක්වැ කවාවක් සිදුවක් ස්තරයන කවක් කියන තල දේවේ බුද්ධිමටම කොයිවගේ කියල කියන කතාව තන දිපත්න රචාගේගන රානාව ක්ක්‍රමය කතාකීමේ හුසලතාවේ. එක් දවසක් මනිසක් සාල් නැලියක්ට බත්මුලක්ද මසුරන් දහසක් ද හැරගෙන ගඟින් එතරයමී ගංඟ මැදර ගොස් දිය සැඩහෙයින්. එතරව ගත නොහි එතර සිටි මිනිසුන්ට පින්වත්නි. අතසාල් නැිය හ බත් මුලක්ද මස්සුද දහසක් දැති. මෙකී තුනින් මට යම කෘචිවී නම් ඒදමි තු පැහැම දෙනා කරෙන් යම් කෙනෙක් මා එතර කළහොත් නම්ඌූ මා එතර කරෙත්වයි මෙසේකීය. ඕන වෙතලත ජේවකගේ බුද්ධිමටම ප්‍රකාශවෙච්චේ අවස්ථාවක් වේදය රතුමා මහ පණතුමාට ඉදිරිපත් කරන මොකක්ද එක දවසකපුු ඒ මනුස්සෙක් හාල් නැලියෙකුත් බත් පාර්සලයකුත් මසුරන් දහසකුත් ඇරගෙන යනවා එක්තරා ගඟකින් ෙර තුර ග රහතම ග මදීන් තමා යන්න දන ගෙන් යන්න දන පාලන්නනෑ මුදත් ගගේ යන කොට ගඟ ැදර ගයාාට පස්සේ මද වන ගගේ අතුර පහර සැරවැඩි සැරවැඩි නිසාමද මේ මනුසර තනයේ යන්න බයයිසා යන්න හැකියාවක් පාරසල් තොනකුත් ඇරගෙන යන්නේ. ඉතින් එතන ගයාට පස්සේ ගං වරයි ොමිස්වගේයක් අපි නැවිල් හරිකිින් ඒන මනිසුන්න කතා කල කියනවා මේ ගගෙන් එතරන්නගේ මනුස්යා මනිසුනේ පිත් මනිස්සේ පුුණ්්‍යවන්ද මනිස්සු මම මේ ගගෙන් ඉතරය ඇවිල්ල දැම්මට යන්න විදික් නෑ මංගේ ඇතේ මේ වෙනොට තියෙන හාල්නැලියකුත් බත් පාර්සලයකුත් කෑමිකකුත් මසුරන්දහසකුත්. ඉතින් ඔත්තන ඉන්න කවර හැකියාවක් තියන ශක්තියක් තියන කෞුරහරි මනුෂ්‍රයක ඇවිලා මාව මේකින් එහාට ගඟෙන් එතර කලොත් මම මට කැමතිද දෙයක් එයාට දෙනවා. එතර කරන කෙනාට මේ අතරි මම කැමිති දෙයක් එයාට දෙනවා කියකින්. ඉක්විති ශක්ති සම්පන්න පුරුෂයේ කච්චය තරකොට හැඳගෙන ගංකට බැස ඒ පුරෘුෂාය අතල්ලාගෙන එතරකොට මට්ට දිය යුතු දේ දෙවයිකීය ඒත මේ සාල් ලැලිය හෝ බත් මුහලෝගනවයිකය. ඒ අසා දියෙන් නිතර කළ පුරුෂා මම මාගේ ජීවිතය නොසලකා තොපේතර කළමින් මට සහල් ලැලියෙන් හා බත් මුලින් හා ප්‍රයෝජනය නැති මසු දහස දෙේයක. ඒ අසමින් යමක් මටරු ජිවී නම් ඒ දෙන්නෙමි කියම දැන් මට යයාමකර චිී නම් ඒදමි කැමැඇත හොද ගනයි කිය. වොන පපුද නිර්වාස මේ ගංනිවරේ හිටපු ශක්ති සම්පන්න මනුෂේෙක් තමන්ගේ ඇඳගේ නිරු රෙද්දතවත් හොඳට හයිගට ඇඳගෙන ගඟට බැහලා අර මනුස්්‍යාපතය ගගෙන් එතරකා. එතර කාට පස්සේ මොකද කරනේ මට දෙන්න තියන දේ දෙන්න කියලා කිවා. මටවා දැන් දෙන්න ඕනද. ඇ ඒ මනුස ග දිකව ම තරකත් මන තුනනි දවා කියලා ඉටවස මේ පුරුෂයාා කියනවා මේ ගගේ රාතර මංගලා හිට මනුෂ්‍යයා දැන් කියනවා. මෙන්න මංගාව තියනවා සහල් ලැලියමන්ජින බත්තක. ඒ දෙකින් කැමිතිකක් අරගන්න. ද ශක්ති සම්පාණ මනුස්සයා කිය මට හිපයිවා මටව ඔන්න. ම ඒ මට වැඩන්නේ මට මසුර අන්දහස දෙන්න. එතකොට ගගෙන් ඉතර වෙන්න කිව මනුෂයා කියනවා මම කිව්වේ. මට්ට කැමති දෙයක් දෙනවා කියලන්නේ ඉතින් මන්දැන් කැමති මේදකින්කක් වාරදඉන්න. ඒකින්ට වාර්ට තෝරගන්න දුන්න වායිති මෙතනින් කැමති නංගන්න නැනිකායින්න ඇයි හරි ඒපුද කියල එතර කර මනුසයාකම් කද මට කැමදයක් තින මන් දෙනවා කියලක ඉති මං කැමතිදේ මේේ දෙකකක් ඉති මේ දෙකක් කැමතිත් තෝරගන්න ඉතින් එහෙම එපාන ඉතිංවා නිකායින්න කියලා කියන්න. ඒ මේ සමී පේ සිටිය ගොඩේ පවත් කියිය ඒ. යමක් තමනට රචවී නම් ඒත් අපට දෙමී කියා කීවේද උන් කියාවේදඋන්ක උන්දෙනි කමත් දෙයක් හැර ගනුවයි කියේ ඒ පුරුෂා උන් කිය බසඇත් නොසිට එසේ මා ගන්නේ නැතැයි හෝ අධ ඇරගෙන අධිකරණ නායකන්ඩ සරුපකය. අධිකරණය ඇත්තෝද දෙන්නාගේ බස්සසා ඕදුන් දෙයක් ගනුවයි එලෙසම කිව්ව ඒ පුරුෂා අධිකරනායකයන්ගගේ ජුක්. ඒ ොට රජර වඩ දැන්ේ ද මෙ රග එතරකු ක්තිස පන පුරුෂා එතන ඟ හිටප ක ෙකු ලන ටකලාති සාධාරණය මෙ පොඩක් කතාකලමිය සාධාරනයක් මට ස්ස කලද. රේම නුස කියනවා එයා කිවේ ඔයා කවරකන කයා ගින් එතරකොල් එයාට කැමැති දෙයක් දෙවා කියල නේද. ආහනයා කැමතින දන්න ගන්න. මේ මු්‍ය ශක්තිත සන් පමුස නෑ ම ක කැමැති යයිලකි කියවා. එ පසේ අර ගග නිතර ක එතර වෙන්න ගියව මනුස්්‍යාවත් අගෙන යනවා අධිකරණායගන්න. අධිකරන කටයුතු සම්බන්ධ වන්න නීති සම්බන්ධ කටයුතු කරන ඒ ප්‍රදේශයන ප්‍රදේශීනායකින් ගෞ් හිීල්ල කියනවා මේ මෙිහෙම දෙයක් වුණ සරුප කියිය සීලු තුරතුරු ඉදිරිපත් කලා වුණන සිදුවීම ප්‍රකාශ කලා. අධි කරණායක මකදකගේේ ඒදේ විවර්ශණය කරලා ඒගෙන හොයල බල්ලා කියනවා. ඒයා කියීහෙන යා දෙන දෙයක් ගන්න. එයා කියීලති එහමන මොකද වෙන්න පුතේ සක් සම්පර මනුස්්‍ය එකන් වෙනවා දෙන්න. ඒයා කියෙන හැබ. මටෑ මට ඒ එදෙන දෙවල් දෙකින් මුකුත් එපා. එ මෙතනට යුක් ීටෙන් ෙ නෑ කියලා මේ මනුස්‍යත් එක් කන පුතේකාගවටද චූලනීම් ප්‍රක්්මදත්ත රජතුමා ගෞාවටි කියල්ලා රජතුමාට කියවා රජතුමනි මෙන්න මේ වගේ අසාධාරණයක් මට සිද්ධඋනා කියලා. රජරෝ අධිරණයකයෙන් ගෙටගෙන්වා ගෙන උන් මැදහේ දෙන්නාගේ බස් අසා. එලෙසම කියයා යුක්තිය පසිදනා එලෙසම කියා යුක්තිය පසින්දනාසේ නොදන්නාහු. තමාගේ ජීවිතය ආසාාවක් නැතුව ගඟට බැට තැනත්තවන් පැරද වූහ. මොකදනපුතේ අධිරනායකොම යුක්තේ විසිදු අධිරණායක ගෙන්න්න වාරජ මාලික ඇතුළලට ගෙන්න්නලා ඒ කටිය අතර මැද මේ පුද්ගල දෙ තියලා රජුමා දන්න අඩුවහන. නඩුව අහනගා මොකද කියන්නේ රජතුමත් මේ ගැන හොඳට හිතල බලලා කාට පක්ෂෝද දන්න පුතිේ පක්ෂ කියන රජුම ඒක දැකපු රජුමාට දැක්කපුද දේ ඒත් තේරුන්ද යනුව කියන අ ගෙන් එතර ුණු මනුස්සයරග කියන යාට පක්ෂ වාසව වන විදිරතමවා තීන්ගදුන්නේ අර අමාරුවයෙන් තමන්ගේ ජීවිතය ගෙනනවා හිතන්නේ නැතුව ගඟෙන් එතර කරන්න දිිපත් වෙච්චේ ශක්ති සපණ මනුස්ස යටුුණේ අසාධාරණය. එවැලෙහි රජ්ජුරුවන්ගේ මෑනීෝ තලතාදේවීතුමු. නතුර තැනක හුන්ාහ රජුරුවන් යුක්තිය නොපුර කොටසු බදන. පුත මේ යුක්තිය සලකාපියා කියයවයිකය.මෑන් යන් වහන්ස මාදන්නේ මේ පමණක්ම ඉඳින් නුබවහන්සේ දන් වහන්සේ අමක්තත් දන්නා සේක් වී නම් පසිින්දුව මැනවයිකය. මේ වෙලාකතේ නඩුකටයුත් සිද්ධරනකොට තලාතා දවත් පැත්තකි නමික බලානන්න. ඇැවයි තලතා දේවිය දකිනවා මෙතනද අර මනුස්්‍ය අසාාරයක ක් ස ප නුස්‍යයට අ හාරනක රජ ිසඳු. පිළිඳව තලතාදේවිය තුළ සතුටක් නැහැ. එනිසා තලතාදේවි කතාක නරජතුමට පු පුතනුවනි ඔයා මේ මොතර හයලා බල හිතල බලලා මේක සාධාරනිෂ්්‍ර කරන්න. තරජ්ධමගේන මට නගීතින් පේන මෙචර මට දෙන්න පුළුව ම මගේ තියෙන බුද්ධිමටමනුව මට මේ තේරනු විදියට මට මේ වෙලාවෙ දෙන්න පුළුවන් මෙන්න මේ පිළිතුර විතරයි මට දෙනව එක මුත්තරය ඔන්නොකතම ඔබතුමිය මීට වඩා විශේෂ දෙයක් දන්නවන ඔබතුමියට මීට වඩා හොඳ දෙයක් තේරෙනවන මීට වඩා යම යම් අවබෝධයක් තියෙනවා නම් ඔබතුමිය ඒ විසඳන්න කියලා තමන්ගේ අම්මන සල්තාදේවීට ආරාධනා කරනවා චූලනී ්‍රහ්මධත්තරැදතුම. තලතාදේවී යහපත යුක්තිය පසිඳ මීකයා ඒ දියෙන් යන්නට සිටිපුරුෂා බනවා මෙසේ ඒවදරුව තොප අතතුබූ සාල් නැලිය ත් මුලත් මසුදාහ තුන පිළිවෙලින් බිම තබාලවයි. කියයා පිළිවෙලින්ම තබාවා තෝ දියන් යැන්නේ මූට කුමක් කී දැයි විචාරා. මෙලස කමීකී කල්ලි. එසේ වී නම් තට රුචියයක්ක් හැරගෙන යවයි කීහ. ඒතෙ මේ මසුදහත් සාතට ගත එක් බිති වූ මදතැන ගිය කල විිසවුන් වූ ගෙන්වා. දරුව මසු දහසතොපට අභිප්‍රාය දැයි විචාරා. මොකද කළේ මඇබතේ. තලදාදේ විහාහරි මමම මේකෙ සාධානණ නිෂ්ට කරන්න. මේක සාදා රිෂ් කරන්නන් කියම්ගද කරේ අර ගඟෙන් යන්න ගේපු මනුස්්‍යයර කතා කල පුතා මෙට ඔයා අතේ තියෙන ඔය සහල් නැලිය බත්තකත් මසුරන් දහසත් අනු පිළිවෙලින් පිළිවවෙින් මිමතියන් පිළිවෙලින් බිමතියන් කියලා ඔයා මෙතනි කැමති දෙයක් තියෙනවනන්න ඒ දයාරගෙන අයන්න ඔ මේකින් කැමති මොකටද ඒ දේයාරගෙනවා යන්න කියගෙන ඉර් පස්මපුතේ යන්න කියන කල නන්නේ තවදයක් අන මොකද. ඒ මේ ගගේ ඉත්තර වෙන්න කාල ඉතරන කියහන මොකක්දකිව ම මේ මෙහෙම කිවවා කියලා කියනවා. අයන ඒන ැමද කරගෙන යන්න කියලා කියන. දර්ම මේ මනුස්‍යය මනාධදපතය ගන්න ගන්නේ මසුරන් දහස. මසුරන් දහ සැරගෙන මටික් යන යනකට ටිකක් දුර යන්න දීලා ොකද කරන්නේ.මිහන්ද කියලා ආයි කතා කරු. එන්න කියලා මෙිහෙන්න කියලාඒ ග ඉතරනගේ මනුස්්‍යයාට මසුරන් දහ සැරගෙන මනුස්‍යයටට එ කතාා කරන. අහලාවා කියෙනාවට පස්සේ. පුතා ඔයා මේ මසුරන්දාහට ද කැමති. තලතා දිය ව්‍යහනවා. පුතේ ඔයා මේ කැමති මේ මසුරන්දාහටද. මොකක්ද කියන මෙයා. එසේ කැමැත්තමි කී කල දරුව තොප විසින් මින් මට යමක් ෘ්චවී නම් ඒ දෙමි මෝහට කියන ලදද නො කියන ලද දැයිකයා. කියන ලද දේවයන් වහන්සැයිකී කළ. එසේ වී නම් මේ මසුදාස මෝහට දෙවයිකී. එත මේ හඬමින් වලපමින් මසුදාහස ඕ හට දුන්නේය එවෙලේ රජ්ජුරෝධ අමාත්‍යයෝද සතුොටු සාධකාරදුන්න. ඔර පුතේ කළදජය වඩස් සහන උපපුතේ ඔයා කැමති මේ කරද ට මේ මේ පුරෂයයි ඔහු දේවන් වහන්ස ම කමැති මේකර එතුට ඔයා ගඟෙන් එතරෙන්න කලින් කිවද මෙිහෙම දෙයක් ඔයා කැමති දෙයක් එයාට දෙනවා කියලා එතුොට පුරෂා කියන ඔව් හු දේවන්න ම කිව්. ඊට පස කියෙනවා එහෙමද ඒනම් ඔය මසුරන්දහස මේ අට දෙන්න මේ පුරුෂ අට දෙන්න කෙරගීම. මොකදවෙන්න මුතේ මේ මනුස්්‍යයා අන්්ඩනවා වැල්ල පෙනවා අන්ඩ අ්ඩා ඒ මසුරන්දහස දෙනවා මේ තමාාවගත ගගන් ඉතර කළපු ශක්ති සම්පන්න මනුස්්‍යයට. ඊට පස්සමක තුුණේ මේ නඩුව මේ අසාධාරණ මේ යුක්තිය පසින්දලකු ආකාරය දැකපු චූලනනි බ්‍රහ්මදත්තරජමත්. එතන හිට පානිත් පරිවාර අමාත්‍යවරොත්මකද කළ පුතේ සාධනාධයක් පැවත්වා. ඉතා සතුරට පත් වනා මේ විසඳපුවි දයෙන. බලන්න හරි උපක්‍රමශීල වචනෙන් වචනෙන් තම විසඳුවේ. මටක් ැමතිදේකන දේපාවිච්ච කරලයි තලතා දේව අල්ලගත්තේ නැත අර පුරුෂයා කියවුතේ හරි හැබැයි උපක්‍රමශීලියම යකුතේ ඒක හැරෙව් අනි පැත්තර තර්කානුකූල බාවේ එතනින් පෙන්නන්නේ මේ තලතාදේවියගේ බුද්ධිය කොච්ච. සරද කියන එක කොවි තරම් බුද් කෙනෙක්ද මේ තලතා දේවිය කියනක තමා අඇපතේ එතනදී පෙන්න්න ත්සාහරන්තියහි රචකයා. මේ නිසායම ඉතන් පටන් තලතා දේවන්ගේ නුවන දවද මුුන්නේ පතලවිය. මේ නිසායම චූලනි රජරුවන්ගේ මෑනියන් තලතා දේවන්. එකලොස් වනුව සේ නුට අනු සනා කරතියකයේ. ඉ මෙන්න මේ සාධාරණ ෂ්්‍ර කිරීම එක් තලතා දේවියගේ බුද්ධිමත් භාවය පිළිබඳ සමස්ත දමදුව පුරාපපුතයේ ප්‍රාරයට පත්වුණා ඉති ඒ හින්ද තමයි මවේ දෙහරජමගෙන මේ හින්ද තමා මෙන්න මේ බුද්ධිමත් භාවනිසාතාවම මකිවේ කොලොස්වෙනට මේ චූලනි බ්‍රහ්මදත් රජ්තුමාට තලතාදය විය සේවය කරනවා උපදෙස් දෙනවා කියල්. නැවත්තේ සේනය පංචාල රාජ්‍ය අනුනු පරිවාර් සම්පත් ඇති. බ්‍රහ්මදත්වයා විසින් හැරගත් රට ඇති මරණ බයින් ඇැති ත් එක්සිියක් රජ්දරුව මේ චූලන රාජා සමගේේති දනාායි කිය ඔන්න අපහ වානි පත්තර දන් කතා කෙලි රයි දැ ඔන්න අපවු සේනාව පළිබඳව කතා කරන්නයන්නේ මකද කියැ පුතේ උත්තර පංචාලනුවර රාජ්‍යයේ බලයෙන් තමයි මේ සියලුම රාජ්‍ය ඇවිල් තින එක යාට පපෝට්කට එකැන එහෙම එන්න හේතුතම උත්තර පංාලුවර වේද චූල ප්‍රහ්මදත්තරජනාාපුතේ මේ රටවල්ඩික යටත් කරගත තමන්ගේ යටතේ ඔවන් පානය කර ඔුන් නාකතති දිරි පාලයකර තමන් යට දෙෙඉන්න තමන් යට ඉන්න නිසා ඒ ඉන්නමකද නැත්තං අපිට අපට තුන්නත්තං කිවනමකද සටන් කල මරනවා කියලා. ඉති ඒ බය නිසා තමයි ඒ මරණයට බයවෙච්ච නිසා තමමා රජවරපුුතේ උත්තර පචානුව නැත්ේ චවලනි බ්‍රහ්මදත රජමට ගට අත්වන්නේ. ඉතිං මෙන්න මේ බය නිසා මේ එක්සි රජදරුවෝත් ඇවිල්ල ඉන්න මේ චූලන ්‍රහ්මදත්ත රජනුමාක් නැතං ඕන්ගේ කැත්ෙන් වා නෙවේ කියලා පැහදිලි කන කුදේ කවදේදේ රත්ුවා මවෂද පනිතුමාට අට ක්ෂානයක් ේනාවෙන් මේ ිචිලානම් රජානය වටලා පලමු ඇත් පෞරකද දෙවැනි අස් පෞරක තුන්වනික රත පවරකයි සතරවෙන යෝද පවරකයි මෙසේ සතර වලල්ලක් හා. ඇත්වලලට හා අස්සසල් අස්වලලට තුරෙන් එක්වවිදික අස්වලලට හා රතවලට තුරේ තා එක්වීදික. රතවලලට හා බලවලලට හා තුරේ එක් වීදිියක මෙසේ තුන් සන්දියකින් වටකරලද වේ දේහෙ රටවාසින්ගේ මිතිලානම් රාජාන. හත් පසින් කැන උඩ නගන කලක් පරිදදෙන් පවුරු පදනම්බිඳ දැන් සුන්ු විසුන්ු කරනු ලැබෙයි. දැම්පුදේ මොකද වෙන්නෙ බලන්න ඉස්ර මැත්තු ඇත්තු ඉන්නව වලල්ලක් විදියට ඒර්වා න්නාපුතේ අශ්ව වල්ලක් විදිරයට ඊට පස්සසින්නමකතේ රතවලල්ලා කිදියට ඉර්වාසය හතරවෙන්න යෝද අති විශාල එක් ලක්ෂ නවදාස්තු වන්සේ බනාග පාබල සේනාව. දින් මේ ඔක්කෝොඹුතේ බැම්මක් වගේ හතරා හතර අවස්ථාවක. ව හතරකින් මේ කටියට කරගනන්න. ඇබැ ඒ පවරහතර විතරන්නන්නේ පතේ පීවර හතරින් වටලලා අතිරිත් ඉතිරණ සේනක දරාතියන එක ක්ඩාෑමක් හොමදන්නේ. අ ඇ වලට අශ්වල අතර දව තවත්සේනාවක් කිය. අශ්වලල්ටයි රතවලට අතරමැදයකුතේ තවත්සේනාව කියකින්න. දොට රතවල්ලයි පාබලට අතරමද තවත් සේනාවක් මේ දිර තුන්නාාකාර හන්දි තුනකින්. මාර්ගවීදි තුනගින් මේ විදිහට මේ සේනාව නැවතවතාාවක්මිශ්‍ර වෙලා. ටලීමක් කරගෙනයි ඉන්න. වටලායින්නේ. ඉතිං මේ වටල්ලා තියන ආකාරයට අනුව මොකද පුතේ කියන්නේ මේ මිතිලානම් රාජණිකන වේදේයනම් රාජ්‍ය. මියුලු නුවර්. මියුලු නුවර මොකද වෙන්නේ. හරියට මොකක් වගේ කිය නොද පුතේ. කැන්න උඩ නගන්න කලාක් පරිදදිින්. යටටින් හාරලා කනිවාගෙන හාරුවන් හාරලා උඩට උත්සගෙන ඉන්නවා වගේලු මේ සේනාව මේ මියලු නුවර වටලාගෙන ඉන්න ආකාරය. වටලයි ආකාරය ඒ වගේලු යටින් හාරලා පුතේ මියල්නුවර යටින් හරලා උඩට උත්සග ඉන්නවාගේලු මේ මියුලුනුවර දැන් පෙනෙන්නේ මේ අති විශාලූ සේනාව යටත් මේ වටකරගෙන ඉන්න රූපය එදමපතේ දැන්වන්න මියලුනුවර වටල්ලා මනුවන වටලාගෙන වටල්ලා දැන් ඒ ශ්‍රේනාවේ ශක්ති සම්පන්න භාවය තලතා දේවේගේ බුද්ධිමත් භාවය ගැන අපිට අපි කතා කරා විර්වාසේ කොහොමද මේ වේදෙහෙරාජ්‍ය අල්ලන් මේයට හැකිවෙනවාද අල්ලන්න නැතැං විදු පක්‍රමයන් පාවිච්ච කරනවාද කියෙ එක මේ විරාමෙන් පස්සේ අපි සාකච්චා කරමමු මද විරාමිකින් අපි ඉක්මණටම අයමුණගහ. දේ අපේ නම් විරාමයෙන් පස්සේ නැමතත් සම්බන්ධන අපේ පාඩමත් එක් අපි වලු මේේනා කොහොමද මිල් නුර වැටලිේ ඉස්සර හට පාඩම ගලාගෙන යන්න කියලා. මහෝෂ්ත පණඩිතයනි හාත් පසින් මෙ බඳු යම් බඳු සේනාවක් විසි පිරවාන ලදද ඒ සේනාවට මත් ඒ පෙනෙන නොයෙක් සිය දහස් ගණන් මිනි දඩු වැට පහන් කරන කොටගෙන තරු වැලින් ගහනු ආකාසේ වැන්න. ඕොනකොද දෙේ කියම් මහෝෂත පනිිතු මාට මේ සේනාව පිළිබඳව තු තවත්්‍ර ග්‍රහයි කරනවා මොකක් වගේ පුතේ මේ වගේ සේනාවක් පිරිවරාගෙන ඒ සේනාවට උඩින් අ පෙනෙන පන්දම් නැ විිලක්වු පේනවානේ දේව හරියට මොකක් වගේද මේ රාත්‍රි කාලයේ දේ විලක්කුටික හොඳට ආකාසය පැහැදිලුව තියන දවස්සක තරු පාලා තියනෝ තර එතුරට තරුපපුතේ ආකාසය පුරාම විසිරලාතියනවාන අන්නේේ වගේ. තරු අපි ගනන් කරන්න ගයොත්තේම ගනකරන අනර්තයක් මෝඩ වැඩක්න ො ගනන්රලිවරක්න්න බැන්පතේ අ ඒගේ තරු පිරිච්චා හසක් වගේලු තරිපචාහස හරි කහපාට අපට බලදැම්ම වගේ දිලිසනවනේ දීප්තිමත් ඉන්නවනේ. අ ඒවගේ තමාපුතේ මේ මියරනුවර වටලා ඉන්න සේනාව. ඒ සේනාව මෙ මියරුණුවර අහසන ඒ අහස වටය තින තරු වගේලු මේ සේනාවතේ තියන පුුතේ මොනවද. හන් ටික පන්දන් ටික ඔන්න උපමාවක් පාවිච්චි කරමින් ඒක ලස්සනට රචකයා අපිට ඉදිරිපත් කරනවා. පණ්ඩිතේ නුවන නම් මෙසේ වූ තැනකට වේද තො පහා සමනුවන තිකෙනෙක් නන්න්න ඇැති මෙසේ වූ මහාසේනාවෙන් අපට ගැලවීමක් කෙසේවේ දැයිකය. මෙසේ රජරුවන් මරණ බයින් යුක්තව කියන්න වූ බස් අසා මහබෝසතාන් වහන්සේ මේ රජ්ජුරෝ ඉතා මරණ බයින් බයපත්වගිය. ෙනම් න්න මේ වගේ තත්ත්වත්තමා මහෝෂණ පනිිතුමනී තියෙන්නේ. ඉතින් මේ වගේ වෙලාගත මරග බුද්ධම කෙනෙක් ම් ොලේ පාච්ච කරන උපයවන්ත කෙනෙක් උපාය පාච්චි කරන අන්න හොඳම අවස්ථාව මෙන්න මේ අවස්ථාව. ඉතින් ඔබ වහන්සේ ඇවිල්ලා හොඳ බදධිමතක් හොඳ දැනෝගත් කෙනෙක් උපායශීලී කෙනෙක්. ඉතිං ඔයා තරම් උපායවන්ත කෙනෙක් බුද්ධිමන්ත කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් නෑ අය කොහෙවත්න එනිසා. ඔබතුමා ඔයා හොඳ උපක් නොමයක් මේකට මොකක්කරදයක් කරන්න කියලා කිය නයිති අපිොහොද මේක ගැලවෙෙන මේකට ගැලවීමක් මගේ ඔලුවරනං එන්නේ ගැලවීමක්න අපි කොහොමද මෙතැින් ගැලවෙන්නේ කියන ප්‍රශ්නය හනනාපතතිඒකාගෙන්ද මහෝසද පනිිතුමාගේ. ඉති ඒ ප්‍රකාශක මිරම තේනවා මහෝසද පනිිතුමාට වේදේ රජතුමා නග මේ හොඳටම බයිවෙලයි ඉදම් මහෝසද පනිිතුමා කියනවා රජතුමා. රජරු ඉතා මරණ බයින් බිය පත්ග. මුතටෝ යිවෙලඉන්න මැරේගී නැත්ත මරයි කියලා. සීනා ඇැවිල්ල මාව මරයි කියලා. හොඳ ටෝම බයවෙලා ඉන්න කියන. ඒ ය බය සුරූපයේ මවශෂ්‍ය පනිම හොඳරම තේරුම් ගන්නවා වේ දහහි රජතුමාගේ ඒ හැසිරීමත් එක. රෝගයෙන් පෙළන එකක් හට අවස්ථා පිළියමක් දන්නා වෙදකු පිළිය සරණවන්නා සේද. සාදුකින් පෙළන එකකට. භෝජනය මුත් අනෙකක් පිලිසරණ නොවන්නාසේද. විපාසා ඇතිකොට පැන්සුව හොත් මුත් ඒ පිපාසේ නොසි දෙන්නාසේද. මේ රජ්ජුරුවන්ට මාමුන් මුත් අනෙක් පිලිසරන්නක් නැති. ඔන්න මැකතේ මේ ප්‍රදේ රවාාවට මමුං පමාවන් තුනක් මේ ටිකීම දක්වලාති ආම්භයම්. මේ චේද මේවස්ථාත්පමා තුනක් ආශත්‍රේෙන් අපිට පෙන්නනවා කොහොමද මේ මහෝෂද පනිතුමාගේ වටිනාගම. ද රජමර් කොච්ර මෝෂද වනන්තුමාවා වටිනවා ද කියනක අත්‍යවශ්ද කියනකම ඇපතේ මෙන්න මෙතැනින් පෙන්න්නවා හොක්මක් කියල පෙන්න පුතේ පලන පමගේ නකද.කිසියම් අසනීපයකින් ඉන්න කෙනකුට ලෙඩකින් පෙළ කෙනෙකට හොඳමදමකද වෙදදුරක් නත වයිදරෙක්ගාට ො කරනපුතේ ඉතින් අන්නඒවාගේ ලෙඩෙම් පෙන බයනක ලෙඩකින් අසාද ලෙඩකින් පෙල්න කෙනෙකට වෛදරෙක් නැත්තම් වෙද දුරෙක් ගාවට යොමු කරවා හටය නසීමක් ලබෙනවාද අන්න ඒ වගේ. ඒවගේම කදදසාදුෙන බඩගින් එන්න කෙකට වඩාත්ම වැදකත්දමකද කුසතහරක්. ඒ බඩගින්න ඉන්න කෙනෙකට ද්ඩිල් ලෙස බඩගින්න ඉන්න කෙනෙකොට කන්න මොන හරි දෙනවාගේ එඇද දුන්නාම මනුසර සැනසීමක් බද අල් ලෙ ලෙ දෙවෙල න්න කොට ඒක රෝගට පින්න්න කියනෙ කමුණම ඒයටට ලොක සැසීමක්කිදට.න්න ඒගේ අනිත් අහස්ථ අයතුන් නයට තින පුතිගුම පාච්චි කරමින් කෙනවා. පිපාස ඇතිකොට පැන්සුව හොත් මුත් ඒ පිපාසේ නොසි දෙන්නසේ. බහඉන්න කෙනකුට අපිටක් අප තිබයි තිබයි ඉන්න කෙනකොට, අපි කොචර දේල් කණඩ ගෙනා දුනත් වඩක්ද වැඩ ෑන අඒ තිබාන කනම් පිාසේනිවේ නම් දිරජතය බොන්න පැති කණඩ ගෙන දුන්නාගේ ලකින් ප්‍රෝජනක් ලබෙන්නේ නැහැ එනම් පිපාසෙෙන් ඉන්න කෙනාට අස්ත්‍රසිල්ලක් ලැබෙන්නේ සැනසීමක් ලැබෙන්නේ පපුතේ ඒ තමන්ගේ තිබා සංසිදනොත්න. අන්න ඒ වගේ වටි නවලු ඒ වගේ අත්‍ය වශ්‍රයලු කෞදපුතේ වේදය හෙරයිජ්තුමාට මහෝෂද. ති බව දන්න මහෝෂද පනිිුම ඒයික කියන මත් පිසරනක් නැති. මම හැර වෙන පිසරක් නෑ ජේස්් දේකර හරන කින්න අතමයි. කාවිද දේවින්ද පුකස කියලා. ඉ සේන ඒතුත් වැඩක් නෑ. ඒ හතර හිටට කිසිම අස ලක් නැ ීමක් ේදේ රජමාර ැබෙන්න එක සහනය මහෝෂද පනිිතුම. ඉති අන්න ඒ හොදර තේරු ටි ච ර ශ රජ ොච් හ . හැ රජ්ජුරුවන් අස්වසාාලමී සිතා එක් බිති රජරුවන්ට මහාබෝෂතන් වහන්සේ සැටයඳනන් රග්ගල් තලා මස්තක නාද කරන ලද සිංහරාජයකුමෙන් නොබව මැනව දේවයන් වහන්ස. රාජ්‍ය සුව අනු බව කළමැනව. ඉතින් මේ වෙලාවේ කල්පන කරනවා දැම් හොඳේ බයට පත්ලලා න්න කෙනටෙන්න පුළන් හොඳ මෞෂදතතාපත හොගේ සිත නිවනක සිත සුව පත් කරනක ද. ඒ යිවෙලා ඉන්න කියනෙකුට නෙද ඒගේ බය අඩු කරන්න ඕනපි. සැනසීමත් දෙන්න ඇත්ත ඔහට න නනම ප්‍රශ්න ඇති වවෙන්නක් පුළලන්නද. ඉතින් ඒනිසාමතුමා කල්පනා කරනවා මම රජතුමාව සහසන්න ඕන යාාව සැනසම් වදන්ටිකාක් දෙන්න ඕන කියලා මොකද කරන්න ගුතේ. හරියට එතනත් ඕනනාම පාච්ච කරනවා මේ මවසන පනිතුමා හැසිරෙනවා කොයි වද පුතේ. සටයතුුන් රංගල් තලා මස්තකේ නාද කරන සිංහරාජයකු වගේ. දු හැටක තින රංගල් තර අත්තරං ගල්ගහ උඩහි දෙගෙන. කෑගහන සිංහෙක් වගේ. අභීතව බයනෑ හැම ගොඩක් වෙන බල සිංහෙන සමාන කල තියෙන්නේ මහුසත පනිතුමා සිංහෙක්වාගේ.ඒ අපසාමන සල සිංහගේ ම කැලේ රා සිංහ කියලන කියන් තිය නිසාතා මේ රජා නාක නාකත් ද සත්තුට නායකත්ව දෙනගෙන. ඉතින් ඒ වගේ හරි සිංහයක් වගේ බයක් නැතුව අබීතව අභිමානයෙන් යුක්ත කියනාමකක්ද බයිවිෙන්ඩ පාරජතුට. නොබව මැනැව. ේ බයිවින්න පා වහන්සේ කිසි දේකට බායිවෙන්නෙපා ඇයිඒ ඔයා හොඳට රජ සැම්පත් කාල බීලා හොඳට රජ සැම්පත් භුක්තිවිඳමේ කාලය ගතකරන්න කිසි දේකට බයවෙන්න එපා ඇයි හෙම කියන්නේ බලමුපුතේ මම කැටක් කියෙන ක අපටු රැක් පලවන එකකු මෙෙන් ද දුන්නක් අල්ලාගෙන වඳරු මුලක් පලවන එකකු පරිත් දෙෙන්ද මේ අටළො සක්ෂණයක් පමණ සේනාව බඩෑ බන්කාඩ පමණකටත් අස්වාමික කරවා නිගන්ට සේනාවක් පරිද්දෙන්. ඉස් ලූලූ අතලුහු බඳවා පියමි. එය මට බාරය. සටනකැ ඉසිතක් නොතබ බය නොගෙන සුවසේ රාජ්‍යස්ත්‍රී අනු බව කළ මැනවයිකී සේක. අන්න ආයත්තේ උපමා භාවිත්‍රයක් මගින් අපි විස්තරනවා කොහොමදමේ මහෝෂණ පණතුමා රතුමාගේ බය කියනදේ පහ කරවන්න කියලා.

තුගේ මනස හදන විදි පලන්න. ලේසිවැඩට මේ මහ පහසු වරන්න පොඩි දෙයක් කියන එක සරල දෙයක් කියනක මහෝෂත පනිතුමා අඟගමනනාපුතේ කාටද තමන්ගේ නායකට වේදය රැතුමට ඒ තරන්නේ තමත්තාආකාරත් අත්තුපුපම පාච්චු කන. දුන්නක් අල්ලාගෙන වඳරු මුලක් එලවනකෝ පරිදෙන්න්න. දුන්නෙන් ව වඳදර රලක් එලවනවාගේ දුන්න කරන දුන්න විදරලා වඳුරල පලවාහරිනවාගේ. එ ලේසි වැඩ. හරිී සරලව තමා කතා කරන්නේ මේ වේදේ හිරජතුමාගේ මනස පත් කරන්න අටෝ ක්ෂාණය පවනු සේනා ඩැබැන් කඩ පමට තස්වාමික කරවාක ඇ ඉන දිී රෙද්දට ඉනයේ දී රිදි කැබැල්ලට විතරක් ඉතිරුෙන්ඩ ඊස ආයකු මාගින්ින් නමුකායි නිගට සේනාව පරිදය නිගටයෝ කියන පුතේ බද්ධකාලනයක් පෙර හිඳන් හිටම කණඩෑය ඉන්දියාවේ දි නිගටයෝක කණ්ඩෑයම් දෙදක්කින්න සේතම්බර සාදිගම්ර කියලා සේතම්බර පුතේ සුදුවාට පස්්‍රයින්ඳන්න දිගම්බර නිර්වස්ත්‍රයි. අදටත් මේ ආගම ඉන්දියාව තුළ ක්‍රියාත්මගෙනවා. ඉදින් කියන ඒ වගේ නිගන්්ුව රෙදිී නැතියවුන්වට රිෙදදි මොකුත් නැතිවිදියට එලවලාාදානු හරි සර්ලව කතා කරනකති හරිම සරලව කතා කරන්නේ. ඉති මේ ආශරයෙන් මකත කරන්නේ ඉ ල වත ස් අරු අරනු අතේදුවන්න සලස්සනවල ලු ුුවවත අන ත අපිට අම් න මහද. අනු ප්‍රසය කියන භාවිතේ ලූලුවතලූ බන්ඳවාේ ඉස්සා ඇතිරුණු ඇනවතේ පසුවාස පන්නලා එලෙවලා දානු.ඒය මට බාරය මේ වැඩේ මම කරන්න හොග වහන්සේ යගෙන හිතන්න එපා මේ වැඩේ මම කරන දෙ මට බාරයි නිසා සටනැයි සිතක් නොසිතා මේකම මේ යුද්‍යයක් කියලලා හිතන්න්නේ ඔබතුමා සරර්ල න්දකි සිදා හිතන්න්න මේගේ යුද්‍යයක් කියෙල හිතන්නතු සුවසේ කාලබීල සතුටින් කාලය කත කරන්න කියලා ඉල්ලීම කරු. මෙසේ කියයා රජුරුවන් අස්වසාලා මාලිගේයින් බැස. නුවර බෙරලාවා හැම දෙනාට වදාරණසෙක් පින්වත්න තෙපි හැම සතුරුවෝ වටලා ගත්තේ වේ දැයි. නොසිතා මල් ගඳවිලවනින් හා අටලොස්වර්ගයක් කැවුම්. හා රාමස් ආදී නොයෙක් අන්නපාන සපයා වස්්‍රාභරණයෙන් සැරහි උත්සවයක් වටන්ගනු සමහරකෙනෙ තොප තොපට සුදුෂපරිදදිින් බවනම් මහාපානයවෝ බෙරගසව ගීව එලුසන් ඔල් රසන් අසුරු සන්දව. ඔන්න මේ විදර කියල පුතේ රජ්ුමාට උපදෙස් තිල රජතුමාගේ සිදත සංසලා මහෝුස පද මාලිකාාවෙන්ගේලට බැහලෙනවා කවුර ගවරතද තමන්ගේ ඇතුලේ ඉන්න මිනිසු හම්බවෙන්න ොනේ යක් ඒයායගේද හිත හදනවාපුතේ කියනවා අමොකද වායාල හිතන් දෙපාමේ සේනා වටලා ගත්තා කියෙන වලගේ ජීවිතේ ඔ ගමන් කරපු ගමන කඩාකප්පල් කරගන්න පා ඕයා නමුකත කරන්නේ ඕයාල දැන් උත්සව කරන්න. හොනවාෙද? හොදර කෑම හදාගෙන නේද සුවඳ ල් මල් වැල් ගහගෙන හිසේ දවටගෙන නයද ලස්සන ඇදුන් ඇඳ වර්ග දහටකෑමර් කැබිලි වර්ග හදාගෙන ලස්ස නසන ඇතුන්ගලින් සැරසිලා උත්සවේ පටන්ගන්න. ඒවගේම තමා තවක දෙයක් කියනමගද. රා මස්කාලා සුරාපැන් පානය කරමින් මේ වැඩේ කරන්න. ඉතින් කියවා තිෙක් ඉන්නවා නම් අඩ පුළුවන්න්න මේ සාමාන්‍ය පමණින් බොන්න තවෙනෙින් හොදටම බොට්. මහාපානේ මේ මේ සුරාපයන් අනුභව කරන්න සුරාපයය අනුභව කරන්න ද සමකාදක ේ බිර ගහන්න අපපුඩි ගහන්න කෑ ගහන්න ප්‍රීධිකෝ සපාතන විසිල් ගහන්න මේ විදියට තමන්ට රිසිසේ සතුර සමරන්න කියලා මහෝෂත පනිතුමා තමන්ගේ ජනයාගේ හිතත් සනසනවා. බයවෙන්න පාාවයාලා වැටලවා කියලා. ඔයා මේ සුපරදිදිටම. ෑ ගහමින් ජයප් ගහ අංගමින් වැඩිය කරගෙනයන්. සියල්ලක් නැතිකෙනෙකොට මාගෙන් දෙමි මහෝෂත පණ්ඩිතව නම් මය කිසි බයක් නොකරව. මාගේ අනුභාව බලවයි කියා අස්වසා වදාලසේක. ඒ බසින් නුවරවාසිහු සත් අවුරුද්දේ පටන් ඔබගේ බල තමන් ඇම ඉඳරා දන්නාහෙෙන්. කිසි බයක් නැතිවෑ සංකා රහිතවෑ නැටුම්මාදී සියල්ල එම මහතානන් වදාලා පරිදදිෙන් උත්සවය පටන් ගත්ත. ද මේක කියලවෙලලා පුතේමකක්ද කියනවා කාටද ොහොම දෙයක් සමණන්න නැත්තන්ම් අඳන්න නත්තම් පලදින්න නැත්තම් නෙද කන්න බොන්න නැත්තන් ඒ ඔක්කොමංඟාර දෙෙනවා මගේෙන් දෙනම් මගින් වර දෙනවා වලා උත්සය පටන්ගන්න කිසිදේක බයකකි තන්නෙබා කිසි දේකට බයකි දන්නපා ඉන් කියනමකක්ද මගේ ශක්ති සම්ප්‍රක්තිය බලන්න මගේ හැකයා බලන්න කොයි වගේ කියලා. ඒ එහෙම කියේ මනිසුන්ගේ හිතත් හදලා ඉතින් නේ නුවරවාසියු මහවශෂද පනිතුමාගේ ඒ වද නිකහෙලා පෙළග පිළිගන්න අපුතුති. ඇයි අවරුදු හතක් පුරාට මවෂද පනිතුමාගේ වීරකම් දකල උන්වාසේ නිසා ලැිච්ච නේද මහජනයා ලැබ අස්වසිල්ල ගැන දන්න නිසා එතුමා පිළිුවොඳද පූර්ණ විශ්වාසය. සමස්තර් වේදේ රාජ්‍ය සමස්ත විශ්වාසය නැදී තියෙන්නේ . හො න ාවට යේ විශ්වාස සම්පර්ය රක්ෂ කරගත්ත නිසා මේ මිනිසුත්මකත කරයපුතේ කිසිම බයක් නැතුව සිම සැකක් නැතුව මේ උත්සවයි වැඩ කටයුතු පටන්ගත්තා. මෙ ති අවසන ප ව ව මියල නුවර වැටලීම කියන කොටස එකගේ අපි අවාසන්කරේ දෙවනි පරිච්චේදේ. මෙත යාහන්ට අපිට යන්න යනවා මොකද යුදෝ පායේදීම දැ ගේ කියන ය ද . නිකන් රාජ්‍ය වටකරාඩපුදති රට අල්ලන්න දෙන්න න ඉති රට අභ්‍යන්තරේ නායකයා අතරංගටගත් ොතු නාකයාාත්නය කොත්ට රාජල්ලිම් වෙන. ඉදිම ඉද රාජ්‍ය අල්ලන්න බලමු චූලන බ්‍රහ්මදත්ත රජතුමා ඇතුළු කන්්ඩයිම් මොන වගේ උපක්‍රමයදද මෙතනදි පාවිච්චි කරන්න සූදානම් වෙන්න කිය. නොුව ඇතුළේ ගී කියන වයන අරගල පිටත සතුරෝ පිට සිටි සතුරු වසන්නහ සතුරන්ගින් බොහෝ දෙන කුරුිලින් ඇතුළ නුවට වදනහා. සතුරුෑ ආ විටක මු දුටු දුටුවන් නොල්ලන්නහා එසේ හෙන් සතුරන්ගේ සංචාරය නොසි දෙන්නේ නුවරට වන්වන් මනු්‍ය උත්සව කියලෙනාත් ජයපානය බොන්නත් ජය කෝලා හලත් දක්නහ. රක්ම ත් රජුරුව ඇතුළ නුවර කෝලා ලසහ සමීපයේ සිටි උඩ කියන්න හෝ පින්වත්න අටලොස් අක්ෂාවනයක් පමණ මේ සේනාව ගෙනවුත් තමන්ගේ නුවර වටලාගත් නියාවට කි බයක්වත් ඇැතිගැන්මක් වත් නැත්තේය මෙැමක දෙනිපුුතේ දැන් එලියන මනිසුන්ටඇහෙනවා ඇතුෙසිදු කියනවා නට්ටනවා, බේර ගහනවා විසිල් ගහනවා හරි හරියට මේ උත්සව. ඉතින් මොකක්දයන් වෙලාදේන. මේ අස්තරේ සලන ප්‍ර්ම තරජතුන්ගේ පාර්ශවයෙන් කටිය වේදේරාජර ඇතුළලෙන්න්න තියෙන කඩා හ දුරටුවෙන් ඇතුල්ලෙනවා. හැබැ ඉපතේ මෙ තැන හතුරයෙක් විදිහයට ආවොත් විතරයි රාටකින් තවත් ට ඇතුලෙන්න බැරි. මේ වෙලාේය සතුරක්විදිරනවනි ඒනිසා ඒ අය ඇතුල්ල ලාදැන් ඇතුලේ හොඳටම ඇවිදිනවා කරනවා. ඉතිං මේ මිනිස්සු සුත්සව කරන ජය පැන්පාන න සුරාපානය කරන එක නද මේ කෑ ගහනක දම් ්‍රහ්මදත්ත රජිරුවට හෙනවා. රජුරු අහන අයිත ටපු මිනිසුන්ගේෙන් පින්වත්නි මේ අටලොස් සක්ෂාවනියයක් විතර සේනාව අතතිමහත් වූ මේ සේනාව කරගෙන විල්. මේ මියලනුවෝර සම්පූර්ණය අපි වට කරලා. එහෙම ඉද්දත් තැකු මේ ඇතු ිින්ගේ කොබ බයින්නතුමි උත්සව කරනවන්නේ කෑ ගානෝ සින්දුගෙන විනායන බයිවෙලා නයද පුතේ බයිවලා මෙතන ඉන්නවන මුොක්ද වෙලා තියෙ කියෙලා දැන්කදයක් වන්නතු මේව ඇ එහෙමන න මේ ඇල් කෑ ගාන සින්දුකින විසිල්ග නරරියාරයයට උත්සවහන්න ොනො ොට ප්‍රීති වෙනවා දමක මොක ප්‍රශ්නය කරද චූලන බ්‍රහ්මද තරජතුමාට. සන්ත වශයෙන් යුක්තව පස්සනක් ප්‍රේීතියෙන් පිනාගවන්සේ අත් පොල සන් දෙන්නා අඩ ගසන්න එලුසන් දෙන්නා ගී කියන්න. බෙරගසන්නහා. කොල කෝුණ ආරක්ෂ ආශ්චර්යයක්දැ කියය මේ මිනිස්සු ඇතුලෙන්න්නේ මිනිසුට පුද්ුවම සතුටෙන් ඉන්නේ පස්වන ප්‍රීතිෙසි දිර මම්පූර්යම පීතියට පත්තල සතුන පත්තර. හොට පුළුවන් උපරිම පන්න බොන්න කාලා බීල කෑහලොක්ොයම සතුරුලා. ඉතින් සතුරෙන් කොට මොද මේ ය කරනෙකුදේ. අත් පුඩි ගානවා. කෑ ගහනවා නද විසිල් ගහනවා ිසිදු කියනවා බෙර ගහනව අහන මේ චූලනි බ්‍රහ්මධත්තන යකඩෝ මොන පුදුම ඇදමයක. දෙන්නේ මොන පුතුම දමක සාමානය රටක් අපපියආක්‍රමය කර පම අල්ලකවා මිනිස්සුහොම උත්සව කරන්න න කෑ ගහන්න ෑනේ. මේක මහා පුදුමයක් කියලා චූලනනි බ්‍රහ්මදත්තර ම කිය නොතිය. එසේ කී රජහට චර්පරුෂයෙක් බොරුවක් ගොතා කිය ගෙන කියන්නේ. දේන්හන්ස ම සි කටයුත්ත නිසා කරුිලියෙන් ඇතුළල් නුවට වන්න සැන කලිලිනා ජනයන් දැක පිවත්ම සියලු දමදිව රජදරුවන් සේනා සහිත වවුත්. තොපගේ නුවර වටලාගෙන සිටියේදී තොප පැහැම මෙසේ ප්‍රමාදව වසන්නට කාරණකින් දැයි විචාලයෙන්. මෙහ මහදදී එක පුරුෂයක විලා එක මහුෂත පනිතුමාගේ රහසොත්තු සේවාවන්න කෙනෙක්කෑ විල්ලා අජතුමාටිකෙන රජතුමනි මං ක්තරක් වැඩකට වේදෙ රාජර්ගයා රහ ොටුව. රහ දොත්ත ඇැවට ගාට පත්ස මේ සින්නු කියන කෑ ගහන සතුටන්න මේ කට්ටිය එක් නොට කතා කර ඇැහවා උකදදම මේ වාල මේ අරවිදිිය සේනාවක් ඇවිල්ල වටකරගෙන ඉන්නකොට ඇයි මේ විදින මේ සතුටවෙන්නේද සාමාන එහෙමල ඉන්නොට ල බයවෙලා ඉන්න පැෑ. මොකද මේ වෙන්න කියලා මේ චරපපුරෂා දැම් මේ කියනන්න ගොත පු කතා බොරුවක් තමා චූලන බ්‍රහ්මත රජමට කියන්නේ මොකද මේ වෙන්න අයිවාල මෙහෙමත් හැසිරන්න කිය හ. හ මට කියන්න හු? අපගේ රජුරුවන් කුමාර කල මෙසේ වූ දොලක්විය කෙේ දෙයක්ත් දස්ස දහස් යුඳදුන් දමදිවරජුන් මුළුල්ල සේනා පිරිවරාවුත්, ම උන්නුවර පිරිවරාසිටි කල සැන කෙලි කෙලමි. දොලක් උපන. ඒ දොල දැන් මුදුන් පැමිණේයේ එබැවින් සද දවස් සැන කලි කෙළලුවයි නුවර බෙරලාලවා තමන් වහන්සේ මාලිගේ. මතු මහලේ අමාත්‍ය මණ්ඩල පිරිවරාහින්ද මහා සන්තෝෂයෙන් මත්තෑ ජයපානය බොන්සේක්කැයි. කීහ? ම බස් අසා රජකු බොලඳ නියායයි නින්දා කළ මේ කීර. ඔන්න මැකතේ කිය නයිට වස මේ චරපුරෂය දැ මේ බොරුව තමා කියන චූලන ්‍රක්්මත රජතු මට. එයා කියෙන මම එහෙ ඇහවට පස්සේ ඒ මනුස්යක් කියනවා. අපේ වේදෙහෙ රජතුමා කුමාරයා කාලේ චූටි කාලේ හි ආසාවක් ඇති වනාාලු කිසියම් දවසක දඹදිවඉන්න සියලුම රජවරු ඇවිල්ල වේදෙ රජ්‍ය වටලාාගත්තවොත්. දවස් හතක් පුරාවට උත්සව කරනවා කියලා. ඉතින් අන්න ඒ ආශාව අද දවසේ ඉෂ්ට වෙලා තියෙනවා. මේ ආසාව තමයි මේ අදපි සමරන්නේ කියලා කියනමකද. මේ මේ කාරණාව ආරංචුන ගමම්කද කරේ. අන බෙරකරුවෝ රට පුරා යවලා කිව්වා පණි විඩයක් ඔක්කොමලා උත්සව කරන්න. සතුරු වෙන්න ප්‍රීති වෙන්න කියලා කිව්. ඉති ඒ සතුර තමාබි අපි සම්රන්නන්නේ අපි විතරක්නෙවේ. ජතුමාත් මේ සතුර සමර රජතුමා තමන්ගේ රජමාලිකාාවේ ඉහල මහලටම නැගල තමන්ගේ අමාත්‍ය මණඩලත්ක සුරාපානය කරමින් හරි හරියට සතුට වෙනවා. ඉතින් ඔයාලගේ රජතුවා මොන බාලයෙක්ද මනසින් මොන බාලයෙක්ද කියලා මගෙන් ඇහුවා කියලා කිය. දැං කියන මේ ගුරඩුවක් ගොතල චූල නිබ්‍රහ්මතත් රජමාර්තමාාව කතේ කියන්නේ මවශෂ පණනිතුමාගේ චරපුරුෂයක්කින් ඔයා ඔබතුමා මොන වගේ බාල මනසක් තියන කෙනෙක්ද කියලා මග. ඇහුවා කියල කියෙන්. බ්‍රහ්මදත් තරජිරුවෝ එබස් අසාහ දණ්ඩෙන් ගසන ලද ආශිර් විෂයකුමෙන් ක්‍රෝධයෙන් දිලිහහි කිපුුණහ කොල වහාමනුවර ඒ ඒ දිගින් අගල මැඩගස් හස්වා පවුරු දොරොටු අටවාසල් බලකොටවාදිය බිඳ සුන්නු විසින්ු කරමින් වහානුවරට වැද ගැල්පුරාගෙනවුද කොමඩු බානාසේ මහාජනයාගේ ඉස්ත්කපාගනුව. වේදේ රජෝ ඉසත් වවාගෙනවයිකීය. මකදනැපති මෙම හොදරම තරහ කාර්ද ුගලන බ්‍රහ්මධතරයිමට මේ බාල මනසක් ඇතික එකක් කියලා කිව් කියලා. හොදරමගගේයා තරහ කොයි වගේ ද කියන නම්පපුතේක හොද දන්ඩෙන් ගසන්ල දාශීර් විශයකුමින්. ලියගින් පහරදුන්න විිසකෝර සර්පෙක් වගේ නිකාන විශසකෝර සරපෙක් වගේ අති යගලක සරපෙක් වගේ හොඳටම තරහ ගයාමය කියපු වචනයට. ඒ වචනයට කියලා මොකද කියන්නන්නේ අනකරන තමන්ගේ සේනාවට මිනිස්සුනේ සේනාව මොකක්ද කරනන්නේ. මේ තියන අගල කානුව අතිික්‍රමණය කළ කානුවෙන් යහ පැත්තර ගිහිල්ල මොකද කරන්න ගැනෙ. බැම්මි නද දොර ඒගේ අට්තාාල මේ හැම දෙයක් බලකොටු ආරක්ෂා සඳහ ස හද අරපනෙ හදලා තියෙන කුඩා ගෘහයන් ගෙවල් මේ හැමම කඩ්ඩල්ලා බිඳලා සුන් වු විසුන් වු කරන්න. ඒ විතරක්නව මෑපතේ ආයතන්න උපමාවක් සහිතෝම කියනවා ගැල් පුරාගෙන කොමඩු බානාසේ මොකදද. මේ නගරය ඉන්න මේ මිනිස්සුන්ගේ හිස ගසාගෙන කරත්තයක ගැනල්ලා මංගාවට දාන්නලු මොනවා විදිරදපුතේ. කරත්තක කොමඩු තියලා ඒ කොමඩු බිමට බානෝ වගේ ඒ මිනිස්සුන්ගේ හිස්්ටික දාන්නලු මේ මගේ ඉස්සරහට. අන්න හොඳ ටෝම රාගිලක දක ද ඉතාම දරු විදන රගල ච ව ප්‍රක් දත්තර ුට ඒකයි ැනෙ දරුණු විදහම තීරන නක තියන ඉතින් මේ මනිසුන් ඔලු රක් කියෙ කිය ව වාසගේ නමකත් තේ වේදේ හෙරජමමා ගොලුවත් මටවන මිනිසුන් ගොලිගත් ලම් හහි විසිරණ දාන වගේම වේදෙහෙ රජමා ගොළුවත් මටගේ කියලා අනකරනම අයට. ඒබ සසා බල සපන යෝධයෝ නොෙක් ආයුධකත් අත් ඇතිව නුවර ගනුම්මයි පවරුවාසල සමී පෙර ගියාහු බෝධත්‍යයන් වහන්සේගේ යෝධයන් විසින් දමන්ලද කලල් වැලි ආදියෙන් මහා විනාසිර පැමිණ. නුවන බිඳිනා බා පෞුර සමීපේයටටත් යාගතනොහි නැවත යන්නහ. ඒවස් පුතේ චූලනි ්‍රක්්මත රජරෝගාවන්වා බල සම්පන්් යෝද ශක්ති සපන්යෝද මේ යෝදධ ඔොන්ට කිවර පස කියෙනවා අපි මේ නුවර ගන්නවා අල්ල ගන්නවා කියමොකද කරේපුතේ අර බැම්ම ළඟට ගියා වේදේරාජ්‍ය වට වටේ තියෙන බැම්ම ළඟට ගියා, ගියාට මොක දුනේපුතේ. උඩ ඉන්නවා වේදේහ රජතුමාගේ යෝදය. වේද රජ්තු මාර යෝද ඉන්ව අන්න යෝදය දහසමකතරන්න පුතේ. වැලි සහ මඩවලින් ගහනව කාටද. පහල්න්නේ රලනි ්‍රහ්මධත්ත රජුමාගේ යෝධයන්ට පහර දෙනවා. පහර දීලමක කර දැනර ූල ්‍රහ්මදත්ත රජුන්ගේ යෝදධගේ අපි ගක්නවා අප මේ නුර අල්ල ගන්නනවා කියලාග. ලකු කතා කියමන්ගේ අපි මේ නුරල්ල ගන්නවා අල්ල ගෙනෙන්නේ කියලා ගිය අට මොකතුනේ බැම්මකාවට අත්යන්න මුනෑ උඩ ඉඳන් වේදේ රජනුමාගේ සේනාව පහර දෙනවපුතේ. ්‍රක්්මදත්තරක්දතුමාගේ සේනාවට තුර අපි ධන්නම පහල දං උඩට පහරදිනවට වඩා උඩේ දාම් පහලට පහරදි නට පහසුයිපති ඉලාකේ ගන්න අපේ පහරදීම්ක හරිු ලයසි ඉදි මේ උපන්ක්‍රම විදිහයට පාච්ච කරලා මොකදවෙනි මහා විනාශයට පැමිණි ඇනු ගොඩ කරදරයට ලක් වුණා මේ පහල ඉන්න චූලනී බ්‍රහ්මදත්ත රැක්තුමාගේ සේනාව. හොඳනොම හානිවට පත්වෙලා මොකද කරේ අපි මේක ගන්නවාමයි කියලාගේබ කට්ටිය බැම්ම ගාවට වත් යන්න බැරුව සමීපරමත් යන්න බැඩුව ආපව හැරිලා යන්න යනවා. ඔන්න බලන්පුතේ යෝධයන් චූලනි ප්‍රහ්මදත්ත රජ්තුමාගේ යෝධයන්ට අත්න ඉරණම මේ රාජ්ජාල්ලගන්න ඉහිල්ල. හරි එතෝරමපුුතේ අපි දැ කතා කරන් ුදෝපායේදීම ඉදෝ පයදීම ඔන්න පළමු මූලික අධීරේතම අප මේ වෙලාවෙ ඉන්න ඉදින් අද දවස්සේ අපිට මෙතනින් පාඩම අවසන් කරන්න සිද්ධ වෙනවා යෙදෝට ආය දවසක අපි මේ පාඩම මේ නතරක්පු තැනින් ඉස්සර හට ගමන් කරන බලාපොත්තයෙන් අධදවසේම අය පුතාලගින් ම සමමුකන්නවා අප ඊලක් දවසේ නවතත්හමයමු සුල්ද නාාටම දවස අයිවන් සරණයි ජයවා.